වගේම රටේ ආරක්ෂාව නැති වුණු නිසා සංචාරක අංශය කඩා වැටුණා. මේ අය දේශීය කර්මාන්තකරුවට එයාගේ කර්මාන්ත ඉදිරියට ගෙනියන්නට අනුබලයක් දුන්නේ නැහැ. විදේශීය විවිධ රටවලින් ලාබෙට මේ රටට විවිධ භාණ්ඩ ගෙනල්ලා විදේශීය කර්මාන්තකරුවා කඩා වැටුණා. මේ විදිහට සමස්තයක් හැටියට මුළු ආර්ථිකයම කඩා වැටුණා. අපේ සැලැස්ම ප්‍රතිපත්ති අනුව කවදත් දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය වැවිලිකරුවා අපි ආරක්ෂා කරගත්තා. අපි කෘෂි කර්මාන්තය වෙනුවෙන් අපේ රට ආහාරවලින් ස්වයංපෝෂිත කරන්නට, පාරිභෝගිකයාගේ ආහාර සුරක්ෂිතභාවය තහවුරු කරන්නට, ගොවි ජනතාව ජීවත් කරවන්නට අපි කෘෂිකර්මාන්තය වෙනුවෙන් විශාල අවධානයක් යොමු කරලා තිබෙනවා. ඉතින් තමයි අපි ගොවියා වෙනුවෙන් පොහොර නොමිලේ ලබා දෙනවා කිව්වේ. ගොවියාගේ ගොවි ණය කපාහරින්න, ගොවි රක්ෂණ ක්‍රමය හඳුන්වා දෙන්න, ගොවි විශ්‍රාම වැටුපක් හඳුන්වා දෙන්නට. ඒ වගේම වැවිලි කර්මාන්තය අපේ රටේ විශාල විදේශ විනිමයක් ගෙනාපු තේ කර්මාන්තය, බාල තේ ගුණාත්මක භාවයෙන් අඩු තේ මෙලරට ගෙනල්ලා කවලම් කරපු නිසා ඒ අර සිලෝන් ටී ඒ වෙළඳ නාමයට තිබුණු අගය පහළ ගියා. ඒ නිසා කම්කරුවගේ ඉඳලා කුඩා සහ මධ්‍යම ප්‍රමාණයේ තේ වතු හිමියගේ ඉඳලා තේ කර්මාන්තකරුවාව ඉඳලා මේ සියලුම තේ වැවිලි කර්මාන්තයේ තේ කර්මාන්තය කඩා වැටුණා. ඒ වගේමයි ගර්මිරිස් ප්‍රදේශ දිස්ත්‍රික්ක 7ක 8ක ගම්මිරිස් කර්මාන්තය වැවිලි විශාල වශයෙන් පැවතුණා. මේ බාල ගම්මිරිස් වෙනත් රටවලින් ගෙනල්ලා ප්‍රතිපනය කරන්න දීපු නිසා අපේ දේශීය ඒ ගම්මිරිස් වැවිලිකරුවා පවා කඩා වැටුණා. ඉතින් අපි අපේ රජයක් යටතේ අපි වැවිලි කර්මාන්තය ආරක්ෂා කරගෙන දේශීය වැවිලිකරුවා ආරක්ෂා කරන්නට අපි මේ පිටරටින් ගෙනලා ප්‍රතිපනය කරන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒවා අපි සම්පූර්ණයෙන්ම නවත්තනවා. ඒ අනුව තමයි අපිට නැවතත් මේ ගම්මිරිස් වැනි අපනයන භෝග රබර් වතු වලටත් ඒකයි සිද්ධ වුණේ. මේවා අපි ආරක්ෂා කරගන්නට අපේ දේශීය මේවයින් විදේශ විනිමය අපිට වැඩි කරගන්නට අවශ්‍යයි. ඒ වගේම මෙතන අපේ රටේ ව්‍යාපාර සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. විශාල සංකීර්ණ බදු ක්‍රමයක් මෙයා ඉදිරිපත් කරපු නිසා එය කළමනාකර ගණකන්ටත් අපහසු වුණා නිලධාරීන්ට. වගේම දූෂණය ඇති වුණා එක නිසා. වගේම මේ ව්‍යාපාරවලට මේවා වෙලාවට ගෙවන්න බදු ගෙවන්නට බෑ. ව්‍යාපාර කරගෙන යන්නට පුළුවන් කමක් නෑ. මිනිසා මේ අද ව්‍යාපාර සහ අසීරු තත්ත්වයකට පත් වෙලා තියෙනවා. අපි සැහැල්ලු සරල විනිවිදභාවයෙන් යුක්ත බදු ක්‍රමයක් යෝජනා කරලා තිබෙනවා. විශේෂයෙන්ම වැඩ් බද්ද 8% දක්වා අඩු කරලා තියෙනවා. ඒ නිසා විශාල සහනයක් පාරිභෝගිකයාට පවා ලැබෙනවා. අපි අර අනවශ්‍ය බදු ඉවත් කළා. ඒවා සම්පූර්ණයෙන්ම අහක් කළා. සරල බදු ක්‍රමයක් තුලින් පහසුවෙන් වෙලාවට ගෙවන්නට, ඒ වගේම බදු කළමනාකරණය නිලධාරීන්ට කළමනාකරණයට පහසු වෙන්නට පුළුවන්. ඒ වගේම සංචාරක ක්ෂේත්‍රය
දියුණු කරන්නට. ගම ආර්ථිකයේ අද ලෝක ආර්ථිකය දිහා බැලුවම ලෝක ආර්ථිකය ඉදිරියට ගිහිල්ලා තියෙන්නේ තාක්ෂණය මුල් කරගෙන. මේක හොඳ අවස්ථාවක් අපේ රටට. තොරතුරු තාක්ෂණය, පරිගණක තාක්ෂණය මේවා ඔස්සේ රට ඉදිරියට ගෙනියන්නට. අපිට පහසුවෙන්ම විශාල විදේශ විනිමයක් මේ හරහා ලබා ගන්නට පුළුවන් අතර විශාල රැකියා ප්‍රමාණයක් නිර්මාණය කරන්නට පුළුවන්. ඒ සඳහා අපි තරුණ තරුණයන් වෙනුවෙන් ගුණාත්මක අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. දීර්ඝ කාලීනව සහ කෙටි කාලීනව. දීර්ඝ කාලීනව අපි අධ්‍යාපන ප්‍රතිපත්තියක් ජාතික හඳුන්වා දීලා හතේ පන්තියේ ඉඳලා ඉහළට ඒ දරුවන්ව නිපුණත්වයක් ලබා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට අපි සකස් කරන්නට යෝජනා කරලා තිබෙනවා. ඒත් කෙටි කාලීනව අපි මේ තරුණ තරුණයන්ට විසඳුමක් දෙන්නට ඕන. උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලවලට ඇතුළත් වෙන්න බැරුව, ඒ වගේම කලා අංශයෙන් විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධි අරගෙන රැකියාවක් හොයාගන්නට බැරි මේ අය වෙනුවෙන් අපි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල් වර්ෂයේ ඉඳලම ආයෝජනය කරනවා. ඒක අපි ආයෝජනය කරන අනාගතය වෙනුවෙන් අපි විශ්වවිද්‍යාල උසස් පෙළ සමත් වෙන සෑම දරුවෙක්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් අපි ඔවුන්ට ලබා දෙනවා. ඒ වගේම අනිත් අයට කාර්මික සහ තාක්ෂණික අධ්‍යාපනයක් ලබා දෙනවා. කලා අංශයෙන් යුගත ගල් ළමයින්ට පවා පහසුවෙන් මේ තාක්ෂණ තොරතුරු තාක්ෂණයේ පරිගණක තාක්ෂණයට මාස 6කින් අවුරුද්දකින් ලැහේසෙම්ම හොඳ රැකියාවක් ලබා ගන්නට අපිට පුහුණු කරන්නට පුළුවන්. මේවා තමයි රජය සහ පුද්ගලික අංශ එකතු වෙලා කරන්නට ඕන දේවල්. මේවා අද ලෝකේ සිද්ධ වෙනවා. ඒවා අපි උදාහරණ ගන්නට ඕන. අපි තුල මේවා වෙනුවෙන් පැහැදිලි සැලැස්මක් තිබෙනවා. අපි පොරොන්දු දීපු අය විතරක් නෙවෙයි, අපි පොරොන්දු ඉටු කරපු කණ්ඩායම. අපිට හැමදාමත් දුන්නු අභියෝග අවුරුදු 30ක් තිබිච්ච ත්‍රස්තවාදය අවසන් කරන්නට, මේ රට කවදාකවත් නොදුවිවරු සංවර්ධනය කරන්නට, මේ අභියෝග අපි සියල්ලම ජයගත්තා. එනිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න. මම හැම විටමත් මට දුන්නු වගකීම් මම 100%ක් ඉටු කර රාජ්‍ය සේවකේ. එනිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න. එදාමෙන් අද තමුන්නාන්සලා මට බාර දෙන වගකීමත් මා සම්පූර්ණයෙන්ම ඉෂ්ට කරනවායි කියන එක මේ අවස්ථාවේදී තහවුරු කරනවා. ඒ වගේම තමුන්නාන්සලා තමුන්නාන්සලාගේ යුතුකම ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවායි කියමින් තමුන්නාන්සලාට ජය වේවා, මව්බිමට ජය වේවා, ගම්පහ ජනතාවට ජය වේවා, පෝට්ටුවට ජය වේවා. සාර්ථක දැක්මක් වැඩ කරන රටක් ගෝඨාභය රාජපක්ෂ.